ඩමිල හැයි අනවක් කියනකොට බඩුමිල සාමාන්‍යයෙන් අපිට පාලනය තරගන්න පුළුවන් වන්නවා. දැම් බලානුකු පෙට්‍රල් ලීටරයකින් රුපියල් හතලයක් අඩුකෙරුවට ඒ රුපියල් හතලියේ ඒ සහනය රටේ ජනතාවට එන්න ෑන දැම්මම ත්‍රීරෝධ රතර යදුරු හත්තුරු කියලා ඉවරයි අපි නං අඩුකරණේ නෑ කියලා. තින් පෙට්‍රල් වලට එහෙම වනා කියලා ඩීසල් වලට අඩුකරොත් තමයි බඩුමිල අඩු කරන්න කියලා කියනවා. ඉතිං මම හිතනවා මේ වෙලාව වෙනකොට අපි හැම දෙෙනගේ යුතුකමක් තමයි යම් සහනයක් ලබා දෙන්න පුළුවන් තැනදි ඒ සහනයේ ලබාදෙන්. අපි දන්නවා පෞගිය මාසධහේකට විතර උඩද ගෑස් ටැන්කේ මිලවාගේම ඊටත් වැඩිය ගෑස් ටැන්කිය හොයාගනයන්ට ගෑස් සිිලින්ඩ් රේගෙන්ඩ යනකොට අරිසිිලිඩ රේටත් වැඩිය වැඩිමිලක්න්න සිද්ධ වු. රුපියල් මහිතනව හාරදාස් නමසියට තිච නමසි අසර තිිච් සිිලින්දරේ හිතන සමහර තැන්වල ගත්තතා රුපියල් දදාදාට. දොලොස් දහටත් ගත්තාහ ඉන්නවා. එනිසා එවැනි තත්වයකින් රට මුදාගෙන මේ වෙනකොට සාමානය තත්ත්වයකට ගෙනියන්න අවශ්‍ය කරන කටයුතු දැන් පවතුමින් යනවා. අපිට මේ වෙනකොට තියන බරපතලම ප්‍රශ්නය තමයි. පලාාත් සභාව ක්‍රියාත්මකවේ නෙනෑ. පත් සභා සිද වී යුතු ක්‍රියාදාමයන් ඔක්කෝම දැන් කොළඹට ගලාගනේවා. පලාාත් සභාව ඉන්නේ ආණ්ඩුකාර්වරයක්. ඒ තමයි ජනාධිපත්තුමාගේ නියෝජිතවරයා. එතකොට ආණ්ඩුකාර්වරයාට සවිශේෂී වූ කාර්යභාර ගණනාවක් තියෙනවා සුඇන්න බලන්න පලාාත් සභාව යටතේ ක්‍රියාත්මක වෙච්ච අධ්‍යාපනය සෞඛ්‍ය කෘෂ්කර්මය මෙවැනි විෂයන් විශේෂයෙන්ම එදිනදා ජීවිතයට අපිට බල්පානො. අද බොහෝ දේවල් තියෙනෝ අපි ගත්තුතින් පලාාත්ස භාව යටතේ ක්‍රියාත්මක වෙන අපි ගමු සෞ්‍යිය. දැන් යම් යම් ස්ථානවල ඒ රෝහල්වල වැඩ කරන කම්කරු සේවේහරි වැඩ කරනය. වසර පහ වසර හය සේවය කරත් තමන්ගේ මාරුවීම නිසි වෙලාවට ලබා ගැනීමට නොහැකි වෙලා ඉන්නවා. මෙවැනි ප්‍රශ්නවලට පලාත් සභාවෙන් ගතයුතු ක්‍රියාමාර්ග නිසි වෙලාවට නොගැනීම තුළ බරපත ප්‍රශ්න උද්ගතවලා තියවා එ කොම ගලාගනයට බලනවා කොළමට. මේක බරපතල ප්‍රශ්නයක් ඒ නිසා ජනාධිපතිවරයාගේ නියෝජිතවරයා හැටියට කටයුතු කරන්නේ ආණ්ඩු කාර්වරයානං. ආ්ඩු කාර්වරයා මේ පිළිබඳව කටයුතු කළ යුතුමයි. පාසැල්වල ගුරුහිංගය තියෙනවනම් පාසැල්වල ගුරුහිංගය මකා ගැනීම සඳහා. අවශ්‍ය කරන ගුරුවරුන් පත්කර ගැනීම කටයුතු කළ යුතුයි. මන්දන්නවා දැ ජාතික පාසැල්වලට ගුරුවරු නටදාහක් බඳවා ගන්නවා කියන එක පිළිබඳව දැන්වත් කරලා තියනවා. එම නම් පලාාත් සභහා වලට. පලාත් සභාවල් වල අවශ්‍ය කරන ගුරුපු රප්පාඩු විශේෂෙන්ම වතුකරේ පාසැල් වලට මේ තැංවල තියන අඩුපාඩු පිළිබඳව කතා කරන්න කියන්න කෙනෙක් නෑ. ඉංසා පලාත් සභාව ක්‍රියාත්මක නොවීම පිළිබඳව එතන තිය ඒ ප්‍රශ්න කොළඹට ගලා ඒ බරප ප්‍රශ්න ජනතාවට පැන ැිල තියවා.